සතියක් හෝ දෙකක් ඇතුළත බඩ ස්වල්පයක් හෝ අඩු කර ගත යුතුයි කියා ඔබ සිතනවා නම් ව්‍යායාම කිරීමට සහ වැඩිපුර වතුර පානය කිරීමට යොමු විය යුතුයි. මීට අමතරව අනුභව කරන ආහාරවලද යම් පාලනයක් තිබිය යුතු බව හොඳින් මතක තබා ගන්න. ලුණු පරිභෝජනය සීමා කරන්න. ලුණු වැඩිපුර ඇති ආහාර අනුභව කරන විට ශරීරය තුළ අමතර ජලය රඳවා තබා ගන්නවා. මෙන්න මෙම හේතුව නිසා ලුණු සහ සෝඩියම් බහුල ආහාර අනුභවයෙන් වැළකී සිටිනවා නම් වඩාත් යෝග්‍යයි. කාබෝහයිඩ්‍රේට් ආහාර අනුභවයෙන් වළකින්න. බඩ අඩු කර ගැනීමට අවශ්‍ය නම් පාන් වැනි කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වලින් වැළකී ඒ වෙනුවට ප්‍රෝටීන් වලින් පෝසත් ආහාර අනුභව කරන්න. කිරි අනුභවය සීමා කරන්න. කිරිවලට වැඩි ප්‍රියතාවයක් දක්වන ඔබ දවසකට කිරි ලීටර් පාගයක් විතර බොනවාද? වායුන් වර්ධනය වීමට සහ ඔබේ බඩ ඉදිරියට නෙරායමට ප්‍රධානම හේතුව එය වෙන්නට පුළුවන්. ඒ වෙනුවට යෝගට් එකක් හෝ චීස් කැබලි කිහිපයක් අනුභව කරන්න. සැර කුළුබඩු අනුභවයෙන් නැත්පන්න. සැර අධික ආහාර අනුභව කරන විට උදර අම්ලයන් වැඩිපුර ශ්‍රාවය වීමක් සිදු වෙනවා. එහි බලපෑමෙන් නොරිසුම් තත්ත්වයන්ද ඇති වෙන්නට පුළුවන්. එය උදරයේ මේදය දහනය කිරීම සඳහා ඔබට උපකාරී වෙන්නේ නැහැ. ඒ වෙනුවට සැරගතියෙන් නඩු නැවුම් කුළුබඩු භාවිතා කිරීමට පුරුදුවන්න. කෝපි ඇල්කොහොල් සකසන ලද ආහාර සහ සීනි අනුභවයෙන් නැත්පන්න. මෙම ආහාර විසින් ශරීරයේ මේද තැම්පතු ඉහළ නංවනවා. එපමණක් නොවෙයි මේද තැම්පතු පවත්වාගෙන යාමක්ද සිදු කරනවා. එම නිසා බඩ අඩු කරගන්නට බෙරදරන ඔබේ ආහාර වේලට මෙම ආහාර සුදුසු වන්නේ නැති බව හොඳින් මතක තබා ගන්න. පෙයාස් සහ ඇපල් වැනි පළතුරු කෙතරම් ගුණදායක වුණත් ජීර්ණය කිරීමට අපහසු ෆෘක්ටෝස් බහුලවම අන්තර්ගත වෙනවා. එම නිසා එවැනි පළතුරු අනුභවයෙන් ඈත් වී සිටිනවා නම් නුවණට ගුරු. ඒ වෙනුවට පැඟිරි පළතුරු අනුභව කිරීමට පුරුදුවන්න. ඔබ නොදත් මෙවැනි වටිනාතොරතුරු දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සම්බරැඳී සිටින්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න දෙපා.